සුභාවිත ගීතයි ආත්මීය හඬම සුව තත්සරට එක් වුණු ඒ අරුත් පතන්වල මිහිර විඳින්නට එක් නිමේෂයක සියෝව එක්ව රසමුසු තැන් කතා කරන්නට විදවන ජීවිත තුළ වින්දනයක් ලබන්නට ඒ රසෝගය හා එක්වන්නට ඔබත් එන්න. සඳදිය සක්මන 2018 කලාවට වැදගත් වන්නේ ඇයි? කලාත්මක මිනිසෙකු ගොඩනගන්නේ කොහොමද? ඕ ගණිෂ්ක, හොඳ ප්‍රශ්නයක්. වේලාවකට මව, පියා, දරුවන්ගේ අතරේ ඇති බැඳීම ඒ සෙනෙහස කලාවක්. තවත් වේලාවකට ප්‍රේමවන්තයෙකු හා ප්‍රේමවන්තියක් අතර ඇති ඒ ආදරය කලාවක්. අපේ සහෝදරයන් හිතවතුන් අතර ඇතිවන ඒ සහෝදරත්වය කලාවක්. මං හිතන්නේ මේ දුක, සතුට, නින්දා, අපහාස, ආදරය, කරුණාව, සෙනෙහස මේ හැමදේම කලාවක්. ඔව්, ඔබ නිවැරදි. කලාව කියන්නේ කලාත්මක ප්‍රබන්ධ නිර්මාණ විශාල ප්‍රමාණයක තනි උරුමකාරයෙක්. ශාස්ත්‍රයක පිහිටා කෙරෙන ගැයුම් වැයුම් ආදී ප්‍රායෝගික ශිල්පීය ක්‍රියාවලිය සෞන්දර්යාත්මක ගුණයෙන් පරිපූර්ණ වෙන නිසා අපි සංගීතයත් කලාවක් ලෙස හඳුන්වනවා. එසේනම් ඔබත් මමත් නොයිවසිල්වන්ත බලා සිටි කලාවේ රසමුසු තැන් සොයා යන සංගීතයේ සොඳුරු නවා තැන්පල සුභාවිත ගීතේ රසෝගය විඳින්නට විවර වූ සඳදිය සක්මන 2018 සොඳුරු සංගීත සොයාමයයි මෙසේ දිගහැරෙන්නේ. සුභාවිත ගීතයි ආත්මීය හඬම සුව තත්සරට එක් වුණු ඒ අරුත් පතන්වල මිහිර විඳින්නට එක් නිමේෂයක සියෝව එක්ව රසමුසු තැන් කතා කරන්නට විදවන ජීවිත තුළ වින්දනයක් ලබන්නට සෝගය හා එක්වන්නට ඔබත් එන්න. සඳදිය සක්මන 2018 වර්ෂ 1949ක් වූ පෙබරවාරි 18 හෙන්රි වීරසිංහ සහ සෙලාලින් වීරසිංහ යන දෙපළට දාව බිලිඳකු උපත ලැබීය. 1954 වර්ෂයේ යහපත් ඉන්දිරා පවුලේ කන්‍යාරාමයේ ඇතුළු විද්‍යාල රැසකින් අධ්‍යාපනය හැදෑරු ඔහු 1977 දී නර්තන ගුරුවරියක වූ ලීලා බියට්‍රිස් ද සිල්වා මෙනවිය හා විවාහපත් විය. KVS පෙරේරා සහ කිත්සිරි අලුත්ගේ යන සංගීතඥයන්ගෙන් මූලික සංගීත අධ්‍යාපනය ලබා රජයේ සංගීත විද්‍යාලයෙන් සිතාර් වාදනයෙහි නිපුණත්වයට පත්විය. ඉන්පසු ඔහු ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ වාද්‍ය වෘන්දයෙහි සිතාර් වාදකයෙකු ලෙස කටයුතු කළේය. වික්ටර් රත්නායක ශූරීන්ගේ සාප්‍රසංගයෙහිද විශාරද නන්දා මාලිනී මහත්මියගේ ශ්‍රවණ ආරාධනා, මහාචාර්ය සනත් නන්දසිරි ශූරීන්ගේ ස්වර්ණ කුණ්ඩල යන ප්‍රසංගයන්හි ප්‍රධාන සිතාර් වාදකයා ලෙසද ඔහු කටයුතු කළේය. සේනානායක විද්‍යාලය, සේනානන්ද මහාවිද්‍යාලය, මීපිලිමාන විද්‍යාලය හා කොට්ටේ ආනන්ද විද්‍යාලය යන විද්‍යාලයන්හි රජයේ සංගීත ගුරුවරයෙකු ලෙසද එතුමා කටයුතු කරන ලදී. TM ජයරත්නයන්ගේ එකසිත දෙදෙනක හිරුට හොරින්, නීලා වික්‍රමසිංහයන්ගේ පුංචි සිතේ පුංචි සිනා යන ප්‍රසිද්ධ ගීත රචනා කළ ඔහු 1982 වර්ෂයේදී සිංලංකා ශබ්දාගාරයේහි ශබ්ද පරිපාලකවරයා ලෙස කටයුතු කරන ලදී. එතෙක් මෙතෙක් කාලවකවානුව තුළ චිත්‍රපට, ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය රැසක් සඳහා
ගීත 8000කට අධික ප්‍රමාණයක් ඔහු විසින් නිර්මාණය විය. තවද ඔහු වර්ෂ 2004 මෙල්බර්න් කලාභවනයේ රන්සරදහර, 2006 වර්ෂයේදී සිඩ්නි ඔපෙරා හවුස්හි රෝහණ රන්සර හා 2008 වර්ෂයේ ලන්ඩන්හි මිලේනියම් ඩෝම් ශ්‍රවණාගාරයන් තුල අද්විතීය නිර්මාණයන් ඉදිරිපත් කොට ශ්‍රී ලාංකීය සංගීතමය සලකුණ අභිමානයෙන් ලොවට ප්‍රකට කිරීමට සමත් විය. චිත්‍රපට 75කට අධික සංඛ්‍යාවකට සංගීතය නිර්මාණය කර ඇති ඔහු ඒ වෙනුවෙන් දින ඇති විවිධ ජාතික සිනමා සම්මාන 28කි. මීට අමතරව 1982 දී ආචාර්ය සීබී නිහාල් සිංහයන්ගේ රේඛා සංගීතමය ටෙලි නාට්‍යයේ සංගීත නිර්මාණය කරමින් අමරණීය සටහනක් තැබූ රෝහණ වීරසිංහ මහතා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගිරය, නාලෙන් මෙන්ඩිස්ගේ දූ දරුවෝ, පරාක්‍රම නිරියල්ලගේ යශෝරාවය වැනි උසස්ම නිර්මාණයන් ඇතුළුව ටෙලි නාට්‍ය 250කටත් අධික සංඛ්‍යාවක් සඳහා සංගීතය නිර්මාණය කර ඇත. ඒ වෙනුවෙන් ඔහු ලැබූ ජාතික ටෙලි සම්මාන 16කි. වසර 40කටත් වඩා කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ගීතයට, නාට්‍යයට, සිනමාවට හා ටෙලි නාට්‍යයට ඔහු සිදු කර ඇති ප්‍රශස්ත මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය විසින් 2011 වසරේදී ඔහුට ගෞරව ආචාර්ය උපාධිය පිරිනමනු ලැබීය. ආයුබෝවන් ගුරුතුමනි. ආයුබෝවන්. වැඩසටහන පටන් ගන්න කලින් මම කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ දිනවල සංගීත වැඩ කටයුතුෙන් කොහොමද කියලා. මේ දිනවල චිත්‍රපට කීපයක සංගීත නිර්මාණ කටයුතු කරමින් සිටිනවා. මහාචාර්ය සුනිල් ආරරත්නයන්ගේ විජේබාකොල්ලේ, ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සුනාමි, කල්පන සහ වින්දන ආර්යවංශ සහෝයරන්ගේ රූකඩ පැජ්ජි කියන චිත්‍රපට තුනේ වැඩ නිදර්ශන කරමින් සිටිනයි. මගේ 70 ජන්මදිනයේ නිමිත්තෙන් මා ලබන ජනවාරි 20 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධ ශාලාවේ මගේ සිනමා ගීතාවලෝකන නමින් සුදුමුතු රළපෙළ නමින් ප්‍රසංගයක් කිරීමේ කටයුතු බොහොම කාර්යබහුලව සංවිධානය කරමින් පවතිනවා. හොඳයි. එහෙමනම් කනිෂ්ක, තවත් අටුවා ටීකා මොකටද නේද? අපි ප්‍රවිෂ්ඨ වෙමු. එසේනම් අවසරයි සඳදිය සක්මන 2018 ඒ ස්වභාවිත ගීතයේ අපූර්වත්වය සොයා යන්නට. ආශා ඔලොංගු කරේලා, මගතොට නොබලා, වගතුග නොසොයා, එළිය දකින්නද ඒ සැපත සොයන්නද මේ යන්නේ. ගේය පද රචනය මඩවල එස් රත්නායක මහතා, සංගීත නිර්මාණය ලයිනල් අල්ගම මහතා, චිත්‍රපටය පටාචාරා, මුල් ගායනය ආචාර්ය පණ්ඩිත් W.D. අමරදේවයන්. අද අපේ මේ වේදිකාවේ ගයන්නට ආරාධනය චක්ෂු අමයුරු අපේ සහෝදරයාට. නොබලා වග තුග නොසොයා,
എലിയ ദക്കുന്നത് വേയന്നേ ഏശപത സ്വയന്നത് വേയന്നേ കതരേ
ගුරුපියාණෙනි මේ ගීතයේ සංගීත නිර්මාණය ඒ තේමාවට අනුකූලව සංගීතය යොදාගෙන තියෙන්නේ කොහොමද? මේ ගීතය ඇත්තටම මහා විශ්වකර්ම තනුවක් නිර්මාණය වෙච්ච ගීතයක් හැටියට තමයි මම විශ්වාස කරන්නේ. සාමාන්‍යයෙන් ඒ කාලේ චිත්‍රපටයක තේමා ගීතයක් කිව්වහම ඒක හැම සංගීත අධ්‍යක්ෂකවරයෙක්ම තම උපරිම ශක්තිය යොදලා තමයි මේ තේමා ගීතය නිර්මාණය කරන්නේ. ඔබ නිකන් හිතලා බලන්න චිත්‍රපටි ගණනාවක් සත්සමුදුර චිත්‍රපටියේ තේමා ගීතය සිනිඳු සුදුමුතු. එතකොට දැන් මේ පටාචාරා චිත්‍රපටියේ මේ තණ්හා ආශා ගීතය දැන් අපිට මේ නූතන සිනමාවේ මේ මේ ගීතවලට දෙන මේ මේක හරි අඩුයි. අවසාන කාලේ මම දකින්නේ සරත් දසනායකයන් විසින් නිර්මාණය කරන ලද බුදුනේ, එතකොට උන්මාද සිතුවම් නිවාගේ චිත්‍රපට දෙක තුනක විතරයි එවැනි අපි ගීතයක් අපිට අසන්නට ලැබුණේ. මේ ගීතයේ ආරම්භයේ සිට අවසානයේ දක්වා මේ තනුවේ තියෙන විචිත්‍රත්වය එකකට එකක් වෙනස්. يعني එකම දැන් එකම විරිතකට තමයි මේ පද රචනාව මඩවැලේ ශ්‍රත්නායකයන් රචනා කරන්නේ. නමුත් එක එක අන්තරායන් කොටසට 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 වෙනත් වෙනත් තනු වෙනත් වෙනත් අතුරු සංගීත ඉන්ටලූඩ්ස් හැම තැනම තිබුණේ. ඉතාමත්ම මිහිරි දැන් හරඹ තිනවා සංගීත හරඹ තිනවා මේ ඒ හරඹ රස විඳින්න බෑ. නමුත් මෙතන සංගීත හරඹයක් තිනවා ඉතාමත්ම රසවත්. සාමාන්‍ය මේ වගේ ගීතයක් ඒ කාලේ ඊට ටිකක් මෙහා කාලේ සම්බන්ධ වෙච්ච කෙනෙක් හැටියට මට අත්දැකීම් තිනවා සම්පූර්ණ රාත්‍රියක් පුරා මේ එක ගීතයක් පටිගත කරන්නේ සම්පූර්ණ වාදක මණ්ඩලයත් සමග ගායකයත් සමග. ඉතින් මේ වගේ ගීත මේ යන්නේ එහෙම නිර්මාණය වෙච්ච ඒවා පුහුණු කිරීම මාස 3ක් විතර පුහුණු කරනවා. නැත්තම් මේ මොකද මේවා හරියට ග්‍රහණය කරගෙන මේ දැන් වගේ ගිහිල්ලා ටක් ගාලා තනුවක් අහලා කෑල්ලෙන් කෑල්ල කියන්න බැහැනේ. ඉතින් මේ වගේ විශිෂ්ට තනුවක් ඉතාමත්ම අසීරු තනුවක් ආචාර්ය පණ්ඩිත අමරදේවයන් හැර වෙන කෙනෙකුට මං හිතන්නේ කියන්න හිතන්නවත් බැරි තනුවක් ලැලන් අල්ගම ශූරින් රචනා කරලා තියෙන මේ තනුව අමරදේවයන්ගේ මුළු සාරයම ඒ උරාගෙන මුළු ශක්තියම උදුරගෙන නිර්මාණය කරන්න පුළුවන් තනුවක් මේ නිර්මාණය. නික්කම හිතලා බලන්න දැන් සංගීතය දන්න අය නිසා. ඉතින් මේ ගීතය පාසල් යනවදී මම මේ පටාචාර චිත්‍රපටියේ නැරඹුවේ. ඉතින් මේ වගේ තනුවක තියෙන අපූර්වත්වය නිසා තමයි මම මේ ගීතය අපේ මේ ගීතාවලියට තෝරගත්තෙත්. මං හිතන්නේ මේ සංගීතය හදාරන අපේ ආදරණීය දූපතුන්ට මේ වගේ තනුවක තියෙන විශිෂ්ටත්වය ටිකක් මෙනෙහි කරමින් ඒ පිළිබඳ පූර්ණ රසවින්දනයක් ලබා ගන්න පුළුවන්.